රහත් භාවයට පත් වෙලා ඉන්න පුළුවන්. මම රහත් කියනවා නම් ඔල මොට්ටලේ. ඒක රැවටීමක්. රහතන්ලා නෑ. වංචාවක්ද මේ කරන්නේ? පාසකම්මලාට යා වීරේ. ඔබ කියනවානේ ඔබ සෝවාන් ඵලයට පත් වෙච්ච. සෝවාන් වෙනවා කියන්නේ ඇත්ත දැනගන්න. තමහරු ඔබට බැන්නා. මට කතා කරලා ඇහුවා පිස්සුද කියලා. මොලේ තියෙනවා නම් සෝවාන් කියන එක අවබෝධ කරගන්න. මම යන සංකල්පෙන් මිදුණා ඔබ. නෑ මට අවබෝධ වෙච්ච දෙයක් කියන්නේ. මේ වගේ අය සමාජයේ තව ඉන්නවද? චමුදිත ඔයාට අද සෝවාන් වුණා කියලා. මම විශ්වාස කරන ඔබතුමා වකීමක් ඇතුව මේක ප්‍රකාශ පත් කරනවා. හෙට ඉඳලා ඉන්ටර්විව් කරන්න. ඒගොල්ලෝ ගිහිල්ලා. බුද්ධ කාලින සමාජිත රහතන් වහන්සේලා හිටියේ නෑ කියලා කද ඔය කියන්නේ? බොරු රහතන් වහන්සේලාට නෙදේ. සෝවාන් ඵලයෙන් පස්සේ මොකුත් නෑ. මේ වගේ ආందోళනාත්මක ප්‍රකාශයක් කරන්න බය නැද්ද? රහතන් වහන්සේලා ප්ලාන්ටර්ස් ලවෙන්ඩ බෑන් පින් කරන්නේ පෙරේතයෝ. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට අපි අතිශයම සංවේදී මාතෘකාවක් ස්පර්ශ කරන්න යන්නේ රහතන් වහන්සේලා පිළිබඳව. රහතන් වහන්සේලා මේ අපි ඉන්න සමාජයේ සිටිය හැකිද කියන සංවාදයේ පිළිබඳව. දැන් මා මේ විෂය ගැන කතා කරන්න මේ ආරාධිතයා සමග කතා කරන්නේ ඇයි? ඒකත් සාකච්ඡාවේ යන අතරෙම තේරෙයි. මම අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය ශිරෝමණි විශාරද වෙන්ඩෝල් සමූහ ව්‍යාපාරයේ අධිපති ලේල්වල ජී ගොඩකන්ද මැතිතුමායි අපි කතා කරමු. ආයුබෝවන්. ප්‍රශ්න කීපයක් තියෙන එක පස්සේ කතා කරමු. මුල්ම කතාව මගේ මාතෘකාවම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්න. ඔබතුමා හිතන විදිහට රහතන් වහන්සේලාට මේ අප අතරේ රහත් භාවයට පත් වෙලා ඉන්න පුළුවන්ද? දැන් කෙනෙක් රහත් වෙන්නේ කොහොමද? ඔබ අහලා තියෙන විදිහට සෝවාන්, සකෘදගාමි, අනාගාමි, අරහත් ඔය ඵල ඔසේ තමයි එන්නේ. ඔව්. එතකොට ඔය රහත්න්ලා දැන් ඉන්න රහතන්ලා කවුරු හරි කිව්වද සෝවාන් වෙලා කියලා? මුලින් නැහැ. එවැනි ප්‍රකාශයක් නම් මම දැකලා නැහැ. නැහැ. අනාගාමි වෙලා සකෘදගාමි වෙලා නැහැ. එක්වරම රහත් වශයෙන් තමයි ප්‍රකාශ වෙන්නේ. ඔව්. රහත් වෙලා. එහෙම රහත් කියන වචනයක් බෞද්ධ දර්ශනේ නැහැ. මම රහත් කියනවා නම් කවුරු හරි කවුරුහරි මම රහත් කියනවා නම් ඔල මොට්ටලේ. ඒ කියන්නේ ඒ මූලික පියවර. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන නම් ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළින් පස්සේ යන්න ඕනේ. අරින් කිසිවෙක් එක්වරම විශ්වවිද්‍යාලයට ගියපුවායි නෑ වගේ මේකත් පියවරෙන් පියවර ආ යුතුයි කියලා ඔබ කියන්නේ. මේක බොරුවක්. අමූලික බොරුවක්. ඒක රැවටීමක්. රහතන්ලා නෑ. රහත් කියලා එකක් නෑ. ඉතින් මේ ඉන්නවා කියලා කියන්නේ. ඔබ රහත් කියලා කියනවනේ. කියන්නේ කියන්නේ. ඔයා අහන්න. ඔයා අහන්න එයා කියනවා. ඒකට හරස් ප්‍රශ්න අහන්න කවුරුවත් නැහනේ. ඉතින් රහතන් වහන්සේ නමක් කියනකොට අපි හරස් ප්‍රශ්න අහන්නේ කොහොමද ડોක්ටර්? සර්දාවන්ත උපාසකම්මලාට එයා වීරේ. බුද්ධිමතුන් අතර ඔල මොට්ටලේ. එහෙම නැත්තම් ප්ලාන්ට් කෙනෙක්. ඒ කියන්නේ මේ වංචාවක්ද මේ කරන්නේ? බොරුවක්. ඉතින් අපි රැවටෙනව එහෙනම්. ඔව් අමූලික බොරුව. ඔයද රහත්? කොහොමද රහත් වෙන්නේ? මම රහත් කියන්නේ. මම රහත් කියනකොටම බුද්ධිමතු දන්නවා මේ යෝධය ආත්මార్థකාමි මොලේ මන්ද බුද්ධකෙක්. දැන් ඔබ කියනවානේ ඔබ සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයෙක් කියලා. ඒතකොට දැන් ඔබ සෝවාන් කියලා ඒක මට කලින්ම කියන්න පුළුවන්. අපි ඒ කාලේ තෝ කතා කරලා තියෙනවා. කතා කරා. මම කිව්වේ තියෙන දේ. සෝවාන් කියලා එකක් තියෙනවා. ඔව් හරි. සෝවාන් කියන එකක් තියෙනවා. බුදුන්ගෝ කාලේ සුනිත සෝපාක සෝවාන් වුණා. හරිනේ. නැවත එන්න කිව්වද තව තියෙනවා පන්ති වර්ගයක් සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්නද කියලා බුදුහාඳුරු එන්න කිව්වද? ඒ දෙන්නට. කවුද මේව ගැට ගැහුවේ? බුද්ධ ගෝස. ඇයි සෝවාන් වෙන්න එපා උඹලා කවුරුවත්. සෝවාන් වෙනවා කියන්නේ ඇත්ත දැනගන්නවා. යථාර්ථය දැනගන්නවා ජීවිතේ. ඒකට නමක් දාගන්න ඕනේ නැහැ. එයා නිදහස්. එයා අපාය බියක් නැහැ. දිව්‍ය ලෝක පෙරේතකමත් නැහැ. මම කියන සංකල්පෙත් මිදෙනවා. සෝවාන් කියන්නේ. දැන් ඔබ කියන ඔබ ඒක මිදිලා ඉන්නේ. මිදිලා ඉන්නේ. මොකටද මම? දැන් මම අහන්නේ දැන් මේකයි. ඔබ අවුරුදු ගණනාවකට පෙර දශක දෙකකට විතර පෙර ආතුව අපි හමු වෙච්ච අවස්ථාවේදී ඔබ කිව්වා මම සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයෙක්. තාමත් ඒ ස්ථාවරයේ ඉන්නවද? සමහරව ඔබට බැන්නා. විහිළු කරා. මට කතා කරලා ඇහුවා පිස්සුද කියලා මගෙන් ඇහුවා. අරයට අරයාට සෝවාන් කියලා කිය කිය තැන් තැන් වල යනවා මගෙන් ඇහුවා පිස්සුද කියලා. හරිද? ඉතින් ඔබ කොහොමද ඔබ දැන් අර අතර රහත් වෙච්ච කෙනාට ඔල මොට්ටල කියනවන් නම් ඔබ කොහොමද සෝවාන් කියලා කියන්නේ? චමුදිත උත්තරයක් දෙනවද? ඔබ චමුදිත ඔබ ඉපදුනාද? ඉපදුනා. ඒ කියන්නේ මොකද? චමුදිත නමින් ඔබ ඉපදුනාද? නමින් ඉපදුනේ නැහැ. එච්චරයි මං අහන්නේ. වැඩි විස්තර අහන්න නැහැ. මොලේ තියෙනවා නම් උකුණු තුඩක මොලේ තියෙනවා නම් සෝවාන් කියන එක අවබෝධ කරගන්න. ඔබ ඉපදුනාද? චමුදිත ඉපදුනාද? නැහැ නේද? නැහැ. එතකොට දැන් ඔය ඉන්නේ කවුද? චමුදිත. කවුද චමුදිත කියන්නේ?
කවුචන්දිති කිව්වාට දෙමව්පියෝ දවස් 7 8කට පස්සේ නමක් දැම්මා. ඔව්. නමක් දාන්න ඉස්සෙල්ලා ඉපදුනේ කවුද? සාමාන්‍ය පුද්ගලෙක්. පුද්ගල එයා කවුද චමුදිත කියන්නේ දැන් ඔයා? එයාට චමුදිත කිව්ව හැකිද? හා ඔබ මේ ඒ අර්ථයෙන්ද මේ 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 නම් මේ පහදලා දෙන්න. මම පහදලා දෙයෝ පහදලා දෙයෝ. ඔව්. සෝවාන් පහදලා දෙන්න. එතකොට මෙතන චමුදිත ඉපදුනාද? නැහැ. හරි නේද දැන්? එතකොට මෙතන මම කියන්නේ කාටද? ඔබ කියන්නේ මම කියන සංකල්පේ නැහැ කියන එක. මම කියන්නේ කාටද ඔයා? මම බුද්ධියෙන් හිතන්නේ. මම කියන්නේ කා බුදුහාමඳුර සුනීත සෝපාකරලාට කිව්වේ ඒගොල්ලෝ මේ කසල සෝදක නෙවෙයි. මේ නවදොරින් අසුචි පිට වෙන පංචස්කන්ධය බිම තියන්න කිව්වා. ඇයි? බිම තියන්න කිව්වහම මේ අයිතිය බිම තිබ්බේ. ඔය පංචස්කන්ධයේ අයිතිය ඔයා බිම තියන්න. චමුදිත බිම තියන්න. චමුදිත ඉපදුනේ නැහැ. බිම තිබ්බාම ඔයා නිදහස්ද නැද්ද? ඒක අවබෝධ කරගත්තාම ඒකට සල්ලි ප්‍රශ්නයක්ද? කෝටිපතියෙක් වෙන එක ප්‍රශ්නයක්ද? බිස්නස් කරන එක ප්‍රශ්නයක්ද? මේක අවබෝධයක්. මේක නිවීමක්. මේ සල්ලිත් එක දැවටෙන එක නෙවෙයි. ඒ කියන්නේ එය පැහැදිලිව රාගය, ද්වේෂය, ක්ලේශය සමග සම්බන්ධ වීමක් නෙමෙයි. නෑ මේකේ අයිතිය අතෑරීමක්. මම මගේ කියන අයිතිය සක්කාය. ඒ කියන්නේ තමන්ගේ තමන්ගේ ශාරීරිය පිළිබඳ තමන්ගේ මේ 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 ජීවිතය පිළිබඳ මම යන සංකල්පෙ මිදුණා ඔබ. අන්න හරි. සක්කාය දිට්ඨිය, සුවකීය කය පිළිබඳ තියෙන දෘෂ්ටිය. ඒ ඉවත් කරගත්තා. ඉවත් කරගත්තා. කොහොමද ඒක කළේ? බුද්ධියෙන් දකලා. ඇයි? මම ගොඩ කන්ද ඉපදුනේ නෑ. ඉපදුනේ වෙන පංචස්කන්ධයක්. ඒකට මම නමක් දැම්මාම මට අයිති වෙනවද? සෝවන් ඵලයට පැමිණිය අය කියන ඉතාම ගැඹුරු දාර්ශනික ඉතාම අපහසු කටයුත්ත ඔය වගේ සරල කරලා පැහැදිලි කරන එක හරිද සුදුසුද ඔබ කරන කටයුත්ත? වෙන කොහොමද කියන්නේ? මම දැන් මට අවබෝධ වෙච්ච දෙයක් කියන්නේ. ඔබ සූදානම් ඔබට තේරුන්නේ නැද්ද? ඔබ ඉපදුනේ නැ ඔබ ඉපදුනාද උත්තර දෙන්න මට. ඔබ ඉපදුනාද? චමුදිත ඉපදුනාද? නෑ ඒක හරි මට පැහැදිලි. මම ඉපදුනේ නෑ මට පැහැදිලි. මට පැහැදිලි. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම. ඔබ මේ කාරණාව සමග දැන් ඔබ කියන විදිහට මේ ගොඩකන්ද මහත්මයා දැන් මේ වගේ අය සමාජයේ තව ඉන්නවද? ඉන්නවා. තව ඉන්නවා. මම දේශන තියලා සෝවාන් ඵලයෙන් භුක්ති විඳින අය දැනට 250කට වැඩි ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ ඔබට ඉන්ටර්විව් කරන්න බලව YouTube එකේ තියෙනවා. ඔබට පුළුවන් මට එයයි සම්බන්ධ කරලා දෙන්න. ඒ කියන්නේ ඔබේ දේශන අසල සෝවාන් ඵලයට පමිණිච්ච අය. ඒ කියන්නේ වෙනම මාර්ගයක ගිහිල්ලා ඒ ඔස්සේ මම යන සංකල්පෙ මිදිච්ච අය. මාර්ගයක් නෙමෙයි චමුදිත ඔයාට අද සෝවාන් උනේ කි. මං කියන එක තේරුම් ගන්න. චමුදිත ඉපදුනාද? නැහැ. කාටද දැන් චමුදිත මම කියන්නේ? මගේ කියන්නේ. මගේ කියන්නේ මොකද්ද තියෙන අයිතිය ওই පංචස්කන්ධේ? මම සහ මගේ යන සංකල්පෙ මිදුණා. නෑ ඔයාට ඔය කුණු පංචස්කන්ධෙට ඔයා මගේ කියන්නේ මොන අයිතියෙන්ද? ඒක හරි. ඔව්. නෑ නෑ. සක්කාය දිට්ඨිය හැලෙනවද? සක්කාය දිට්ඨිය කියන්නේ සුවකීය කය පිළිබඳ තියෙන දෘෂ්ටිය. හලා ගත්තාම ඔයාට රස්සාව කරන්න බෑද? ඒතර සෝවාන් ඵලයට පැමිණිච්ච තව 250ක් විතර ලංකාවේ ඉන්නවා. ඉන්නවා. මම විශ්වාස කරන ඔබතුමා වකීමක් ඇතුව මේක ප්‍රකාශපත් කරන්න. ඔය හෙටේ ඉඳලා ඉන්ටර්විව් කරන්න. ඒගොල්ලෝ ගිහිල්ලා. මම දෙන්නම් ඇඩ්‍රස් ටෙලිෆෝන් නම්බර්ස් ඔක්කොම. මොකද්ද අපිට ඒ අය ඉන්ටර්විව් කරලා ඒ අයත් එක්ක වාද කරලා විවාද කරලා මේක ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂිය සාධකේ මොකද්ද? ඔයාම කතා කරන්න. ඔයා කතා කරන්න. මම නැතුව ඔයා කතා කරන්න. ඒක එකක්. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ සුවකීය කය පිළිබඳ තියෙන දෘෂ්ටි. ඔයාට ඔයා දැන් කිව්වා මට චමුදිත ඉපදුනේ නැහැ කියලා. එතකොට ඔය පංචස්කන්ධෙට ඔයාට කියලා දෝක ඔයාගේ කියලා. නෑ. නිවුණා නේද? අයිති නෑනේ. එතකොට මං කියන්නේ. දෝක ඔයාට අත්තරින්න දෙයක් වෙන කෙහෙල් මලක් තියෙනවද? ලොකු බරක් තියෙනවද? මගේ නෙමෙයි නම් අතරින් දෙයක් නෑනේ. ඔව්. ඒක අවබෝධ කරගන්න එපා. මේක අවබෝධ කරගන්න ඕන ඥානෙ. මේක අවබෝධ කරගන්න මං කියන දේ. ඊට පස්සේ ඊටකට තියෙන මොකද්ද සෝවාන් වල විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ සැකය. දැන් ඔබතුමාට ඉතින් ඔය නෑ කිව්වට මේ ඉන්නවනේ සංසාරයක් තියෙනවා නැවත ඉපදෙනවා මම හරිය ඉපදිලා හිටියා සමහර ආත්මය ඉපදිලා ආයෙ කතා කරනවා මොකද්ද මේ සැකයක් ඇති වෙනවනේ. අන්න ඒක දුරු වුණොත් විචිකිච්ඡාව දුරු වෙනවා. හරිද? මට එහෙම එකක් නෑ. ඔය මම සමාවෙන්නේ මේක මට දැනගන්න අහන්න. ඔය 250ක් සෝවාන් ඵලයට පත් වෙච්ච ඉන්නවා කිව්වනේ මේ ගිහි අයද පැවිදි අයද? ගිහි අය. පැවිදි අය නෙමෙයි. ගිහි අය නෙමෙයි පැවිදි අය නෙමෙයි. පැවිදි එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා. ඒ 250ට අමතරව ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඔබතුමාගේ දේශන අහලා සෝවාන් ඵලයට පැමිණිච්ච අයනේ. ඊට අමතරව සෝවාන් ඵලයට පැමිණිච්ච අය ගැන වර්තා තියෙනවා. දහස් ගණන් ඇති ලෝකේ වටේ දේශන අහලා. දහස් ගණන්. දැන් එතනින් ඔබේ ගමන අවසන්ද? දැන් සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරහත්. අරහත් එකක් නෑ බොරු අමූලික බොරු. ඔබ මෙතන සත්වේ පුද්ගලෙක් නෑ කියලා අවබෝධ වුණාට පස්සේ සකුරුදාගාමි වෙන්න දඟලනවා. රහත් වෙන්න දඟලනවා. ඒ කියන්නේ සෝවාන් ඉන්න පස්සේ දඟලන්නේ නෑ කියන්නේ.
ඉතින් මම කියලා කෙනෙක් මේ සමායන් ඒක රහතන් කියලා රහත් කියලා දෙයක් බොරුවක් කියන එක වදාස් ඒක බොරුනේ ඉතින් ඒක මම කියලා කෙනෙක් නැත්තම් ඒතර බුද්ධ කාලින සමාජය ඇතුලේ රහතන් වහන්සේලා වැඩ සිටියයි කියලා අපි වර්තා කරන්න කියන්නේ ත්‍රිපිටකේ තියෙනවා පොත් 57ක් ත්‍රිපිටකේ කටපාඩම් කරපු අය තමයි රහත් වෙලා ඉන්නේ බුදුහාමුදුරුවෝ බුදුනේ ත්‍රිපිටකෙන්ද ඔබතුමා කියන්නේ රහතන් වහන්සේලා කියා කෙනෙක් කොටසක් නැහැ කියා ගන්න අය ඉන්නවා දැන් රහතන් වහන්සේලා නැහැ කියන්නේ මේ සමාජය ඇතුළේද බුද්ධ කාලින සමාජය තුළ රහතන් වහන්සේලා හිටියේ නැහැ කියලා කදෝ කියන්නේ ওই කාලෙවත් ඉන්න බෑ ඔබ හරිම ආందోళනාත්මක සමාජයට අර දෙබරකට ගැහුවා වගේ ඊට වඩා කතාවක් මේ කියන්නේ මේ ડોක්ටර් නම් කාටවත් අමාරු වෙන්න ඕනේ නැහැ අමාරු වෙන්නේ රහතන් වහන්සේලාට බොරු රහතන් වහන්සේලාට රිදෙයි අනේ දැන් ඔබට රිදෙනවද මේ බොරු අදුවාර්දා ධර්මස්කන්ධය නෙවෙයි බුද්ධාගම කියන්නේ දර්ශනයයි සෝවාන් ඵලයෙන් පස්සේ මොකුත් නැහැ සෝවාන් කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියලා දැනුණාම නේ සෝවාන් මම කියලා කෙනෙක් නැත්තම් පස්සේ කියනවාද මම රහත් කියලා මම රහත් කිව්වොත් මේ වගේ ආందోళනාත්මක ප්‍රකාශයක් කරන්න බය නැද්ද බය වෙන්නේ මොකටද ඇත්ත කියන්නේ මේ මේ රහතන් වහන්සේලා ප්ලාන්ටර්ස් ලැවෙන්න බෑනේ ගොවි පොළ වල දාගෙන බොහොම මම දැකලා තියෙනවා අනිත් අය ගිහිල්ලා ඉන්ටර්විව් කරනවා ඔබතුමා මම ගිහිල්ලා දැකලා නැහැ අනිත් අය උජාරුවට ඉන්ටර්විව් කරනවා ඉන්ටර්විව් කරන්නේ එයාගේ පැත්තට විතරයි හරස් ප්‍රශ්නයක් කවදාවත් අහන්නේ නැහැ එතකොට එතන වැඩ කරන්නේ ඔක්කොම සිවුරු දාගෙන පඩි ගෙවන්නේ නැහැ පඩි ගෙවන්නේ නැහැ දානි ටිකක් විතරයි ඉතින් දියුණු වෙන්නේ නැද්ද ගොවි පොළ අපි දකින විදිහේ මේනින් වංශලා විල්බර කොටල්ලු කරනවා එතන ඉන්නවද නිවිච්ච කෙනෙක් රාතන් වහන්සේගෙන් බණහලා සෝවහන් වෙච්ච කෙනෙක් මට ඉදිරිපත් කරන්න මම 250ක් ඔයාට ඉදිරිපත් කරනවා ඕනම රාතන් වහන්සේ කෙනෙක්ගෙන් සෝවහන් වෙච්ච කෙනෙක් ඉදිරිපත් කරන්න ඕන දෙන්න එහෙනම් අභියෝගෙට ඔබ රාතන් වහන්සේලාගෙන් අහන්න ඔබගෙන් බණහලා සෝවහන් වෙච්ච කෙනෙක් මේ හරිය ඕස්ට්‍රේලියාව හරිය ඇමරිකාව හරිය ඉන්නවද කියලා රුපියල් 25000ටත් බණ කියන අය ඉන්නවනේ ඒ කියන්නේ මේ අහිංසක බෞද්ධයෝ රවට්ටනවා අමූලික බොරුනේ චමුදිත මං කියන්නේ මේ බුද්ධිමත් සමාජයට මං කතා කරන්නේ ඔය බය නැතුව මං කතා කරන්නේ මම කියලා කෙනෙක් මෙතන නැති බව අවබෝධ වුණාට පස්සේ මට කියවාගෙද මම රහත් කියලා. මම කියන එක මුලට ආවොත් ආත්මార్థකාමී මම ඉන්නවා තාම මැරිලා නැහැ. ඔය මම කියන එක නැහැ මම අවසන් වශයෙන් අහන්නේ. මම කියන එක නැහැ කියලා මගෙන් අහන්නේ චමුදිත ඔයා කියලා කෙනෙක් නැද්ද නැද්ද කියලා දැන් කීප වතාවක් අහන්නේ. ඔය වචනාර්ථය විතරයි නේද? ඔබේ ඔබේ ක්‍රියාාර්ථය ගත්තත් ඔබට ඕක ඔය විදිහට දැනෙනවද? දැනෙනවනේ. ඉතින් මම නැහැනේ මම පින් කරන්නේ. පින් කරොත් කවුරු හරි මොකද එතෙන්දි මම හැලිලා සෝවාන් වෙනකන් තමයි මම පාවිච්චි කරේ මිනිසුන්ව අවබෝධ කරලා දෙන්න මම කියලා කියන්න ඕනේ බුදුන් වහන්සේ කිව්වා මම මට පීඨ කොට ගත්තෙමි නුඹලා පීඨ කොට යව් මාමෙන්ම නුඹලාටත් බුදු විය හැක ඒක හාමුදුරමක් කියනවා බොමත්ප ස්තුති ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී විශාරද ලෙල්වල ජී ගොඩකන්ද මේතුමා වෙන්ඩෝල් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා සමග අපි බොම ආందోళනාත්මක කතාවක් ස්පර්ශ කළේ බොම ස්තුතියි ඔබතුමාට.